YouTube channel එකේ අපේ TikTok channel එකේ අපි ආද සිල් දෙනවා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද කතා කරන්න යන්නේ ගොඩක් වටින බීට් එකක්. ඒ තමයි 78 බීට් එකේ ලස්සන වේරියේෂන් එක. මම 78 බීට් එක ගැන පොඩි පොඩි ෂෝට් වීඩියෝස් මෙතන කලින් දාලා තියෙනවා. නමුත් හිතුවා පොඩ්ඩක් දිග වීඩියෝ කරන්න. තව මීට අමතරව 78 බීට් එකයි 58 බීට් එකයි ගැන මම ලොකු වීඩියෝක් ඉන්ඩස්ට්‍රි කරලා යනවා. මොකද ගොඩක් අයට ප්ලේ කරන්න බැරි බීට් දෙයක් තමයි ඔය බීට් එක. මොකද ගොඩක් අයට 4/4 යම ප්ලේ කරන්න පුළුවන්. නමුත් 7858 beat play කරන්න බෑ. මොකද මේ beat එක ඉගෙන ගත්තේ නැත්නම් අනිවාර්යෙන් play කරන්න බෑ. අනිත් එක මේ video එක ගැන lesson දාලා තින්නේ Darbuka lesson දාලා තින්නේ අපේ channel එකෙන් විතරයි. ඉතින් අද කියලා දෙන්න යන්නේ 78 beat එකේ ලස්සන variation එකක්. මෙහෙම එන්නේ variation එක. ආයි 78 beat එකේ count එක මේක කවුන්ට් එකේ ඉන්නේ 1 2 3 1 2 3 4. කියන්නේ විභාග දෙකකින් බෙදලා තින්නේ 1 2 3. ඊට පස්සේ 1 2 3 4. ඉතින් අර 4 4 බීට් 6 8 බීට්. 4 බීට් එක 1 2 3 4, 6 8 එක 1 2 3 4. අනේ ඒ වගේ යන නිසා ඕනෙක් කෙනෙකුට අහලා ප්ලේ කරන්න පුළුවන්. නම 7 8 බීට් එක එහෙම එකපාර අහලා ප්ලේ කරන්න බෑ. මේකේ සින්දුත් ගොඩක් තියෙනවා. සොයා පිරිසරණක් සඳහය කරුකර ඒ වගේ සිංදු ගොඩක් තියෙනවා. ප්ලේ කරන්න ගියාම දැන් පාටි ගේම් වගේ සිංදු ප්ලේ කරන්න උනාව ඉතින් දන්නේ නැත්නම් අතර ප්ලේ කරන්න බෑ. මේ බීට් එක අනිවාර්යෙන් ඉගෙන ගන්න ඕනේ. ඉගෙන ගත්තේ නැත්නම් මොකද අහලා ප්ලේ කරන්න පුළුවන් බීට් එකක් නෙමෙයි. මේක අනිවාර්යෙන් ඉගෙනගෙන ප්ලේ කරන්න ඕන බීට් එකක්. මේක මොකද කවුන්ට් එක යන්නේ එක විදිහ වෙනස් විදිහකට හින්දා අනිත් බීට් වලට වැඩිය 1 2 3 1 2 3 4. ඒක තමයි කවුන්ට් එක 1 2 3 1 2 3 4. හරි මේ බීට් එක ස්ටෙප්ස් දෙකකින් කියලා දෙන්නම්. පළවෙනි ස්ටෙප් එක ඉන්නේ මෙහෙමයි. අපේ හුක් මේ විදිහට අපේ හුරුවතින් ඕපන් එක. හුරුවත කියලා කියන්නේ තමන්ට හුරුවත. වමත් එක්කෙනෙකුට වම් මත, දකුණත් එක්කෙනෙකුට දකුණු මත. මම වමත් දකුණත් එක්කෙනෙක් අනිත් පැත්තට ප්ලේ කරන්න. ඒත් එක්කම කියනවා මේ ඕපන් රින් ෂොට් ටයිම් ප්ලේ කරන විදිය ඔයගොල්ලෝ දන්නේ නැත්නම් අපේ YouTube channel එකේ තියෙනවා බේසික් ටෝන්ස් ප්ලේ කරන විදිය කියලා මම වීඩියෝ එකක් දාලා. අන්නේ වීඩියෝ එක බලන්න. ඒකෙන් ඕගොල්ලොන්ට හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන් මේ ටෝන්ස් ප්ලේ කරන විදිය ගැන. මොකද වෙලා යන නිසා මම මේක ටෝන්ස් ප්ලේ කරන විදිය ගැන හරියට කියලා දෙන්න. ටෝන් එක නම විතරක් කියනවා. අර වීඩියෝ එක බලපුවම ඔයගොල්ලන්ට මේ ගැන අයිඩියා ගන්න පුළුවන්. හොඳයි. අනිත් ස්ටෙප් එක ඉන්නේ මෙහෙමයි. අපේ හුරු අතින් ඕපන් එකයි, හුරු නැති අතින් මියුට් රින් ෂොට් එකයි. දෙවනි ස්ටෙප් මේ පළවෙනි ස්ටෙප් එකේ අන්තිම කැලේ දෙකින් මේ විදිහට හුරු නැති අතින් නෝමල් රින් ෂොට් එකයි, හුරු අතින් ඕපන් එකයි, හුරු නැති අතින් මියුට් රින් ෂොට් එකයි, හුරු නැති අතින් නෝමල් රින් ෂොට් දෙකයි. අනිත් ස්ටෙප් එකේ ඉන්නේ මෙහෙම ඕපන් එකයි, මියුට් රින් ෂොට් එකයි, නෝමල් රින් ෂොට් දෙකයි. මේ ඇක්සන්ට් එක රදිනවා. 1 2 3. ඊපස්සේ දෙවනි ස්ටෙප් එකේ ඉන්නේ මේ විදිහට අපේ හුරු අතින් බේස් ටෝන් එකයි, හුරු නැති අතින් මියුට් රින් ෂොට් එකයි, හුරු නැති අතින් නෝමල් රින් ෂොට් හතරයි. බේස් ටෝන් එකයි, මියුට් රින් ෂොට් එකයි, මියුට් රින් ෂොට් එකයි, ඊට පස්සේ නෝමල් රින් ෂොට් හතරයි. ඇක්සන්ට් එකේ දෙවනි ස්ටෙප් එක 1 2 3 4. දැන් මේ ස්ටෙප් දෙක වලට සම් මේ විදිහට 1 2 3 1 2 3 4. 1 2 3 1 2 3 4. ඔය මම මේක දැන් සින්දුවකට ප්ලේ කරලා පෙන්නන්න. ඒක ඔයගොල්ලන්ට හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන්. YouTube.